යුද හමුදාවේ විශිෂ්ටතම සෙබලුන්ගේ සමන්විත තුන්වන රෙජිමේන්තු විශේෂ බලකායේ දිගුදුර වෙහෙදුම් අයි බලගණයේ LRRP හෙවත් මහසෝන් බලකායේ හිටපු අනදෙන නිලධාරී ලෙස කටයුතු කරමින් විශ්මිත මෙහෙයුම් ගන්නාවකට නායකත්වය ලබා දුන් ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මාසේ 26 වන දින රට ජාතිය වෙනුවෙන් දිවි පුද කරනු ලැබුවා. ඒ ඔඩ්ඩි සුඩාන් මහකැලේ දිගුදුර මෙහෙයුමකට නායකත්වය දෙමින් සිටින අතරවාරයේදී බොහෝ දෙනෙක් මෙම නිලධාරීව හඳුන්වන්නේ කොටිපළබ දේශයට ඇතුල් වී ත්‍රස්ත නායකින්ට මරබී ඇතිගල් සොල්දාදුවෙක් ලෙසටයි. ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහයන් අවසන් හුස්ම හෙළූ එම ඔඩ්ඩි සුඩාන් මහකැලේ ඇතුළට ඔහුගේ පවුලේ සියල්ලන් සමග ගොස් ගස් රෝපණය කර අනුස්මරණය කිරීමට හමුදා නිලධාරීන් පිරිසක් 23 වනදා කටයුතු කරනු ලැබුවා. ඒ අනුව ඔහුගේ මව පියා බිරිඳ හා දියණිය සමග කැලේ ඇතුළේ කිලෝමීටර 2ක් දුර ඇවිද ගොස් එම කටයුතු සිදු කරනු ලැබුවා. විශේෂ බලකා දිගුදුර විහිදුම් බලකායේ සොයුරංගේ මග පෙන්වීම හා ආරක්ෂා මැද්දේ සහ කොකාවිහිලි හතරන බුද්ධි බලකායේ මෙහෙයුමේ මැද්දේ නිවැරදිවම ස්ථාන GPS තාක්ෂණය ඔස්සේ හඳුනාගෙන සුදු හඳුන් නුග කුබුක් හා රුක් කත්තන පැල පහක් සිටුවා ලලිත් ජයසිංහන් ඇතුළු සියලුම රණවිරුවන් සිහිකොට මීත්වක නිශ්ශබ්දතාවයක් පවත්වා ඔවුන්ට ගරුබුහුම දක්වන්නටද මෙම පිරිස අමතක කරේ නැහැ. ඒ ඉතාමත් සංවේදී මොහොතක් වූ අතර එහි ගිය සියල්ලෝම මේ සජීවීව අත්විඳ ගන්න ලැබුවා. අපේ රට ජාතිය වෙනුවෙන් දීපුදු තවත් එක් රණවිරුවෙක්. මේ රණවිරුවා ගැන ඔබට කියන්න යමක් ඇති කියලා අපි හිතනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ ලයික් එකක් දාලා මේ රණවිරුවා ගැන කියන්න යමක් තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. මොකද මේ රණවිරුව නිසා තමයි අද අපි නිදහසේ හුස්මක් ගන්නෙ. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම subscribe කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.